ලක්තිරණ පුවතකට එහා කිය රටගෙන කැක්කුමක්. චන්දන සූර්යාරච්චි වෘත්ති සමිති එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජික වෘත්ති සමිති එකමුතුව අද මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න තීරණය කරේ. විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරමින් රටට අහිතකර බරපතල කොන්දේසි ගණනාවකට එකඟ වෙමින් අපේ රටේ ආර්ථිකයත් එවගේම අපේ රටේ රාජ්‍ය සම්පත් එවගේම මේ රටේ ජන ජීවිතයට බලපාන ඍජුව බලපාන බරපතල කොන්දේසි ගණනාවකට එකඟතාවයකට එමින් අඩුම ගානේ එකඟතාවයන් මීට පෙර ඒ ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත් මහජන නියෝජිතයන්වත් දැනුවත් නොකර අත්සන් කරපු ලේවිල්ලක් සම්බන්ධයෙන් එකඟතාවයට ආපු ගිවිසුමක් පිළිබඳව අද මේ රටේ පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්මින් තියෙනවා. අන්න ඒ නිසා මේ රටේ වෘත්ති සමිති නියෝජනය කරමින් මේ ගොඩනැගිච්ච මහ දැවැන්ත පළල්ම වෘත්ති සමිති එකමුතුව විදිහට අපි තීරණයක් ගත්තා. වෘත්ති සමිති එකමුතුව විදිහට මෙන්න මේ පාර්ලිමේන්තුවේ වාද විවාදයට ලක්වෙන පාර්ලිමේන්තුවේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් විශේෂම රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට ආපු මේ එකඟතාවයන් පිළිබඳව මේ දින තුන ඇතුළේ ඇතිවෙන පාර්ලිමේන්තු විවාදයේදී මේ රටේ මහජන නියෝජිතයන් මේ ගිවිසුමට එකඟතාවය පළ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන පදනමින්ද කියන එක පිළිබඳව ඒ සියලු මන්ත්‍රීවරුන්ට ඡන්දය ලබා දීමට පෙර මේ දින තුනේ විවාදය අවසන් වෙලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ තියෙන කොන්දේසි සහිත ගිවිසුමට නිල මුද්‍රාව තබන්න පෙර මේ අපේ රටේ පාර්ලිමේන්තුව විසින් ඒ සඳහා අත උසන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනිවාර්යෙන්ම මෙන්න මේ ප්‍රශ්න 10ට තමන්ගේ හෘද සාක්ෂි එකඟතාවයේ සහිතවද මේ අයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වලට එකඟතාවය පළ කරන්න කියන ප්‍රශ්න කිරීම නගන්න මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරය තීරණය කළා තියෙනවා. ඒ අනුව අපේ රටේ වෘත්ති සමිති එකමුතුව විදිහට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරු 225 දෙනාටම මේ දින තුනේ IMA පිවාදෙන් අනතුරුව ඒ තමන් ඡන්දය පාවිච්චි කරන්න නම් ඒ පාවිච්චි කිරීමට පෙර වෘත්ති සමිති එකමුතුව විදිහට මෙන්න මේ ඉදිරිපත් කරන ප්‍රශ්න 10ට විසඳුම් සහිතව ඒ පිළිබඳව විචාරයක් සහ එක අවබෝධයක් ඇතුව තමන්ගේ ඡන්දය දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න කියන ඒ යෝජනාව සහ ඉල්ලීම බලපෑම අපේ රටේ වෘත්ති සමිති එකමුතුව විදිහට අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ටම ඉදිරිපත් කරන සූදානම්. අන්නේ ප්‍රශ්නාවලිය අන්නේ ප්‍රශ්න 10 අද ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඒ ප්‍රශ්න 10 බවට පත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ පොදුජන පෙරමුණේ සහ අනිකුත් මේ ගිවිසුමට අවසානයේ මේ විවාදයට ඡන්දේ ලබා දෙන්න සූදානම් නම් අන්නේ සූදානම් වීමට පෙර මහජනතාව ප්‍රශ්න කරන මහ වෘත්ති සමිති ව්‍යාපාර සහ මේ රටේ වැඩ කරන ජනතාව විසින් ඔබට ඉදිරිපත් කරන මේ ප්‍රශ්න 10 හොඳින් කියවා බලා ඒ ප්‍රශ්න 10 තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නම් ඡන්දේ දෙන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන් මේකට මේ ප්‍රශ්නවලට තමන්ට එකඟ වෙන්න බැරි නම් මේ විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න කියන ඉල්ලීම සහ බලපෑම තමයි මේ ප්‍රශ්න 10න් අපි බලාපොරොත්තු වෙන්නේ. එසම මෙන්න මේ ප්‍රශ්න 10 අපි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරනවා ප්‍රශ්නාවලියක් විදිහට. මේ දින තුනේ විවාදයෙන් අනතුරුව මේ ප්‍රශ්න 10 පිළිබඳ ගැඹුරුන් අධ්‍යයනය කරලා රට ගැන ජනතාව ගැන හිතලා මේ රටට හානි කරන මේ කොන්දේසි සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාවය පළ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි වෘත්ති සමිති ව්‍යාපාරයේ ඉල්ලීම. ඒ අනුව අපේ ප්‍රශ්න 10 විදිහට එක දේශීය හා විදේශීය වශයෙන් ලබාගෙන ඇති ණය මුදල් ගැන ඔබගේ දැනුවත් වීම ප්‍රමාණවත්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ? 2 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තොරතුරු දැනුම් දීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීම සුදුසුයැයි ඔබ සිතනවාද? 3 ශ්‍රී ලංකාව අද හසු වී සිටින ණය උගුලේ බරපතල බව ගැන ඔබ දැනුවත්ද? ලබාගෙන ඇති ණය මුදල් ආයෝජනය කර ඇති ව්‍යාපෘති ගැන දැනුවත්ද? 5 විදේශීය ණය රටේ ආයෝජනය සම්බන්ධයෙන් විගණකාධිපති ලබා දුන් නිර්දේශ කියවා ඇද්ද? 6 රටේ ආදායම් ඉපීමට තිබෙන වත්කම් සහ රාජ්‍ය ආයතන විකුණා දැමීම ගැන ඔබ එකඟද? 7 රාජ්‍ය ආයතන 400ක්
පියවරෙන් පියවර විවිධ නම්වලින් හෝ නාමකරණයෙන් විකිණීමට සූදානම් කර ඇති බව ඔබ දැනුවත්ද? අංක 8 දේශීය ණය කපා හැරීමේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස සේවකීන් ජීවිත කාලයේ පුරා දුකසේ උපයාගත් අර්ථසාධක අරමුදල අහිමිවන තත්ත්වයකට ඔබ එකඟද? එවගේම අංක 9 වෘත්තිකයින් රාජ්‍ය සේවකයින් හා පොදු ජනතාව පීඩාවට පත් කරන අත්නෝමතික අසාධාරණ බදු ක්‍රමය ඔබ අනුමත කරනවාද? එවගේම අංක 10 ජනතාව අධික ජීවන වීදම නිසා පීඩාවට පත්ව ඇති අවස්ථාවක මහජන නියෝජිතයන් ලෙස ඔබගේ වගකීම සහ යුතුකම පිළිබඳ ඔබට අවබෝධයක් තිබෙනවාද? මෙන්න මේ ප්‍රශ්න 10 වෘත්ති සමිති ව්‍යාපාරයේ විසින් මේ පාර්ලිමේන්තුවේ වසුන්ගෙන ඉන්න සියලුම මන්ත්‍රීවරු 225 දෙනාටම අපි ඉදිරිපත් කරනවා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ ආරම්භ කළ තියෙන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලියවිල්ල සහ ගිවිසුම් පිළිබඳවන විවාදයේ අවසානයේ මේ ගිවිසුමට ඔබ එකඟ වෙනවා නම් රටට හානිදායක, මේ රටේ වැඩ කරන පන්තියට හානිදායක විශාල කොන්දේසි වලට රට යටත් කරපු මේ එකඟතාවයන් වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔබ අත සනවනං වැඩ කරන පන්තියේ විදිහට වෘත්ති සමිති ව්‍යාපාරයේ විදිහට අපි මේ ඉදිරිපත් කරන තියෙන ප්‍රශ්න 10 අනිවාර්යෙන්ම විසඳුම් සහිත එකක් බවට පත් වෙන්න ඕන. ඒ ප්‍රශ්න 10 පිළිබඳ විසඳුමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අවශ්‍යයි. ඒ වගේම මේ ප්‍රශ්න 10 අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාටම පෞද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනයන් වලට අද දවසේ අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න වලට මොන මන්ත්‍රීවරයාද විසඳුම් ලබා දීලා තියෙන්නේ එකඟ වෙලා තියෙන කියන එකත් අපි රට හමුවේ හෙළි කරන්නත් වෘත්ති සමිති එකමුතුව විදියට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කියන එකත් මූලික වශයෙන් මේ ප්‍රශ්න 10 ඉදිරිපත් කරමින් අපි අදහස් දක්වනවා. මම මහාචාර්ය ඉන්දික කරුණාතිලක වෘත්තිකයන්ගේ වෘත්ති සමිති සංධානය නියෝජනය කරමින් අප ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ මුහුණ පා සිටින ඉතාමත්ම බරපතල අවස්ථාවක ඒමක් නිසාද කියනවා නම් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින්නේ ඉතා විශාල ණයකන්දකට යට වෙලා. විදේශීය ණය, දේශීය ණය ඔක්කොම එකතු කළොත් ඩොලර් බිලියන් 84කට වඩා වැඩි ණය ප්‍රමාණයක් තියෙනවා. රුපියල් වලින් ගත්තොත් ට්‍රිලියන් 10 ගණනක ණය ප්‍රමාණයක් තියෙනවා. දැනට මේ ණය ගෙවීම් අත්හිටුවා තියෙනවා. හැබැයි කවදා හෝ දවසක අපට අපේ දනමුරුපුරන්ට මේ ණය අනිවාර්යයෙන්ම ගෙවීමට සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඇත්තරම පවතින්නේ ණය උගුලක් වශයෙන්. ඉතින් මේට ප්‍රතික්‍රමයක් වශයෙන් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඉතින් ඒ අත්සන් කිරීම සිදු වූ ආකාරය සහ ඒ ගිවිසුමේ සමහර එකඟතා සම්බන්ධයෙන් වෘත්තිකයන්ට සහ වෘත්තීය සමිති වලට යම් බරපතල ප්‍රශ්න තියෙනවා. කියන්නේ මේ ගිවිසුම අත්සන් කිරීමේදී සියලුම පාර්ශ්ව සමග සාකච්ඡා කරාද? පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරාද? මෙහිදී යම් බලපෑම් ඇති වෙනවා නම්, මහජනතාවට බලපෑම් ඇති වෙනවා නම් ඒ අවම කරගන්නේ කෙසේද? ඒ සාකච්ඡා සිදු වුණාද නැද්ද පිළිබඳ අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ එකඟතා නිසා දැනටම ගෙන ඇති යම් තියෙන උදාහරණයක් වශයෙන් දැනට වෘත්තිකයන් සේවා යෝජකයන් ඉතා අධික බදු බරකට යටත් වෙලා තියෙනවා. ඒ වගේම අනිත් ජනතාව පීඩාවට ලක් වෙලා තියෙනවා වක්‍රබදු වගේම අධික ජීවන වියදම නිසා. ඉතින් මේ රටේ ජනතාවට පත් වෙලා තියෙන ඉතාමත් පීඩාකාරී තත්ත්වයක්. ඒ වගේම ඊළඟ පියවරක් විදිහට රටේ දේශීය ණය කපා හැරීමට තීරණයක් ගත්තොත් මෙහිදී ඉතා දැඩි අවධානමක් පවතිනවා සේවක අර්ථසාධක අරමුදල් වලින් මුදල් අහිමිවීමක්. මොකද මේ දේශීය ණය වලින් විශාල ප්‍රමාණයක් දීලා තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් සහ රාජ්‍ය බැංකු වලින්. ඉතින් මෙහිදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි මේ රටේ සේවා යෝජකයන් ජීවිත කාලයක් තිස්සේ ඉතා දුකසේ උපයාගත්ත තමන්ගේ විශ්‍රාම දිව්‍ය වෙනුවෙන් වෙන් කරලා තියෙන ඒ සේවක අර්ථසාධක අරමුදල් වලින් යම් මුදලක් අහිමිවීමේ බරපතල අවධානයක් පවතිනවා. ඉතින් මේ වගේ බරපතල කරුණු මම හිතන්නේ සම්බන්ධයෙන් තීරණ ගන්නකොට ඉතාමත් වැදගත්. ඒවා පාරදෘශ්‍යතාවයකින් යුක්ත වේ තීරණ ගැනීම, ඒ වගේම සියලු දෙනාගේම සමග සාකච්ඡා කිරීමෙන් විශේෂයෙන්ම මේන් බලපෑමට ලක්වන පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් පසු මේ තීරණ ගැනීම ඉතා වැදගත්. ඉතින් මේ අවස්ථාවේ පමාවී හෝ
අපි දකිනවා පාර්ලිමේන්තේ මේ සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීම වැදගත් දෙයක් විදිහට. ඉතින් ඒ වගේම අපි දකිනවා මේ අවස්ථාවේදී මේ රටට බලපාන අනාගතයට බලපාන මේ කරුණු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ජනතාව අතර කතිකාවතක් ඇතිවීම සියලුම අංශ අතර කතිකාවතක් ඇතිවීම අතිශය අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඒ අරමුණ නිසා තමයි මේ ප්‍රශ්නාවලිය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක එක ආරම්භයක්. මේ වගේ රටට වැදගත් අපි සියලු දිනාටම අනාගතයට වැදගත් වෙන මේ කරුණු සම්බන්ධයෙන් යම් ආකාරයක කතිකාවතක් ඇතිවීම සහ ඉදිරියේදී ගන්නා තීරණවත් රටට ජනතාවට අවම පීඩනයක් ඇති කරන ආකාරයෙන් ගත යුතුයි කියන ඒ ස්ථාවරයේ ක්‍රියාත්මක කිරීමට ආරම්භක පියවරක් වශයෙන් බොහොම ස්තුතියි. මම ජගත් ගුරුසිංහ, ශ්‍රී ලංකා සියලු විදි සංදේශ සේවක සංගමේ සභාපති. අද දින අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවමින් පෙන්වා දෙන්නේ IMF හරහා ණය ගැනීම තුළ මේ රටේ සමස්ත ජනතාව ඉදිරියේදී ලක්වීමට නියමිත අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීම සහ මේ රටේ සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමක් කරනවා. ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරලා මේව සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න. මේ ප්‍රශ්න 10ට පිළිතුරු දෙන්න බැරි නම් මේ ඡන්දය දීමෙන් වැළකී සිටින්න කියන එක මේ IMF යෝජනාවලට. එතකොට අපි මේ රටේ මහජනතාව විදියට බැලුවොත් IMF කියන්නේ මොකද්ද? IMF කියන්නේ ලෝක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බටහිර රටවල්වල කඩාවැටීම නැවත ගොඩනගා ගැනීම සඳහා ගොඩනගන ලද සංවිධානයක් IMF ලෝක බැංකුව කියන සංවිධාන මේ වෙනුවෙන් තමයි සංවිධානය කරලා තියෙන්නේ. එතකොට අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා නම් මේ IMF හරහා ණය දෙන්නේ මේ අපේ වගේ රටවල් ගොඩ දාන්න කියලා, ඒක විහිළුවක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට. ඒ වගේම මේ IMF වගේ ලෝක බැංකුව වගේ ආයතන වලින් ලබා දෙන ණය නැවත මේ අපි වගේ රටවල් වලට පියවා ගැනීමට බැරි වූ විට නැවත ණය ලබා දීමක් කරනවා. මෙන්න මේ විදියට අපි දිනෙන් දින ණයකාරයෝ බවට පත් කරන එක තමයි මේ සංවිධාන මේ ආයතන කරන්නේ. එහෙම කරලා අපේ රටවල් වල තියෙන සම්පත් ඔවුන්ගේ ධනවාදී ආර්ථිකය යටතේ සූරා කෑමට ලක් කිරීම තමයි ඔවුන් විසින් සිදු කරමින් ඉන්නේ. මේක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවබෝධ කරගන්න බැරි වුණාට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ මේක අවබෝධ කරගෙන ඉන්නේ. ඒ වගේම අපි දැක්කා IMF ණය රනිල් වික්‍රමසිංහ මහත්තයා රචින්න පත්තු කරලා පිළිගන්නවා නම් අපි අහනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ආජන්ටිනාව අද වෙනකොට අවුරුදු 20ක් IMF හරහා ණය ගන්නවා තමන්ගේ රටේ කඩාවැටීම ගොඩදා ගන්න බැරුව. මේ වෙන විටත් ආජන්ටිනාව ඉතාම දරුණු ආර්ථික අර්බුදයට ලක්වෙමින් ගොඩ යෑමට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි අහනවා වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ආජන්ටිනාවට අවුරුදු 20කටත් ගොඩ එන්න බැරි වුණා නම් ඔය කියන IMF එක හරහා ණය අරගෙන ශ්‍රී ලංකාව ගොඩ දාන්න ඔබතුමාට හැකියාවක් නැහැ කියන එකත් අපි කියනවා. ඒ වගේම අපි දකිනවා ඉතා පැහැදිලිවම මේ IMF ණය දීම තුළ ඉතා දරුණු කොන්දේසි තියෙනවා මේක ඇතුලේ. මේ දරුණු කොන්දේසි තුළ මේ රටේ සමස්ත වැඩ කරන පන්තිය, මේ රටේ සමස්ත මහජනතාව පිට පීඩනය පැටවීම තමයි මේක එකම උවමනා වෙලා තියෙන්නේ. මේ IMF කියන ආයතනය ණය ලබා දෙන හැම වෙලාවෙම මේ රටේ පාලකයන්ට කොන්දේසි ඉදිරිපත් කරා මෙන්න මෙහෙම මේ කොන්දේසි යටතේ තමයි අපි ණය දෙන්නේ කියලා. ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තමයි ණය ලබා දුන්නේ. අපි අහනවාද IMF ආයතනය ණය ලබා දීලා කොන්දේසි සහ අධීක්ෂණය යටතේ ගෙනියපු IMF ආයතනය මේ වෙන විට මේ ණය ලබා ගැනීම තුළ මේ රට කඩාවැටෙන නම් IMF ආයතනයත් වගේ කියන්න ඕනේ මේ රටේ කඩාවැටීම සම්බන්ධයෙන් කියන එක අපි පැහැදිලිව කියනවා. ඔවුන්ගේ අධීක්ෂණය මොකද්ද? ඔවුන් අධීක්ෂණයක් කළා නම් මෙහෙම වෙන්නේ කොහොමද කියන එකත් අපි ප්‍රශ්න කරන්න කැමතියි. ඒ වගේම මේ IMF ආයතනය මේ වෙන විට ඒ කඩාවැටීම් සියල්ල වහලා දාලා මේ රටේ පාලකයෝ දූෂිත විදියට ගෙනියපු ඩොලර් පිටරට තියෙද්දි මේ බහුජාතික සමාගම් ඒ වගේම විශාල ව්‍යාපාරිකයෝ විසින් ගෙනියපු ඩොලර් පිටරට තියෙද්දී ඒව ගැන එහෙම සම්බන්ධයෙන් මේ කියන IMF එකවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිටවත් කිසිදු වැඩපිළිවෙලක් නැහැ.
ඔවුන්ට කිසිදු වැඩපිළිවෙලක් නැතුව මේ රටේ වැඩ කරන පන්තියේ මත කරපිට සියලු බර පටවමින් මහජනතාව මත පටවමින් ඉන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි වැටුප මත එකතු කළ අසාධාරණ බද්දක් පනවල තියෙන්නේ. ඒ වගේම මේ රටේ බඩු මිල 300%කට වඩා ඉහළ දාලා තියෙන්නේ. ඒ වගේම මේ රටේ සිදුවෙන සියලුම ජනතා පීඩනයන්ට හේතුව මෙන්න මේ කියන කාරණා. එතකොට ඊළඟට අපි අහනවා මේ රටේ ජනාධිපතිවරයා, ඊළඟට මුදල් අමාත්‍යවරයා විදියට කටයුතු කරන රංජිත් සීමලාපිටිය ඇමතිවරයා, ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අපි දැක්ක මාධ්‍යවල කීපසරයක් අහනවා විකල්පයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන එක. ජනාධිපතිවරයාත් මේක කීප වතාවක් අපි දැක්ක කියනවා. අපි කියනවා පැහැදිලි විකල්පයක් තියෙනවා මේ රට මේ වැටිච්ච තැනින් ගොඩ ගන්න. ඒ විකල්පය පාවිච්චි කරන්න නැතුව IMF එකම විකල්පය විදියට පාවිච්චි කරන්න ලෑස්ති වෙලා ඉන්නේ කූට කුමන්ත්‍රණකාරී විදියට කියන එකත් අපි කියනවා. බන්දුල ගුණවර්ධනලාට, රංජිත් සියඹලා පිටියලාට, රනිල් වික්‍රමසිංහලාට අපි කියනවා මේ රටෙන් මේ දේශපාලඥයෝ පිටරට ගෙනියපු ඩොලර් ටික වහාම ගේන එක සහ ව්‍යාපාරිකයන් විසින් අතිවිශාල විදියට ගෙනහිලා තියෙන ඩොලර් මේ රටට ගේන එක සහ එක්ස්ප්‍රස් පර්ල් වගේ නෞකාව විසින් කරන ලද මේ රටට කරන ලද පරිසර දූෂණ නිසා අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන්න තියෙනවා. IMF දීපු ණය වගේ තුන් ගුණයකට ආසන්න මුදලක් ලැබෙන්න තියෙනවා. මේ වගේ නැතුව අපෙන් විකල්ප අහන ඒ තරම් ලැජ්ජ නැති පාලකව මේ රටේ ඉන්නේ. ඒ ලැජ්ජ නැති පාලකවන්ට වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදිහට අපි කියනවා වහාම මේ ණය ගැනීම නෙවෙයි කළ යුත්තේ, මෙන්න මේ වගේ විදේශයන් කිහි තියෙන මුදල් සහ මේ දූෂිත විදියට තියාගැනෙන මුදල්, ඒ වගේම මේ දූෂිත විදියට අදත් ඔබගේ පාලනය විසින් දූෂිත විදියට කරන ගනුදෙනු වහාම නවත්තලා මේ රට මහජනතාවට ගොඩ ගැනීම සඳහා අවස්ථාව සලසන්න කියන එක අපි කියනවා. ස්තුතියි. වෘත්තීය සමිති එකමුතුව විදිහට ඇත්තටම අපි පහුගියදා මේ ලංකාවේ ඉන්න සියලු ක්‍රියාකාරී වෘත්තීය සමිති රැස් වෙලා තීරණයක් ගත්තා. විශේෂයෙන්ම අපි දකිනවා මේ මොහොතේ යම්කිසි මායාවකින් නැවත වතාවක් රටේ මහජනතාව අන්දවමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි ඒ වගේ චිත්‍රපටි ගණනාවක් ඉතිහාසයේ දැකලා තියෙනවා. ඒ චිත්‍රපටි ඇතුලේ බොහෝ දේවල් සිද්ධ වුණා වගේම අපිට අවුරුද්දක් දෙකක් යනකොට ඒවා චිත්‍රපටි විදියට අඳුරගන්න හැකියාවක් තිබුණා. හැබැයි අපි මේ චිත්‍රපටිය පෙන්නන වෙලාවේ ඒක චිත්‍රපටියක් විදියට නෙවෙයි නැරඹුවේ, ඒක ඇත්ත කතාවක් විදියට. එතකොට අපේ රටට මිරකල් ගෙනල්ලා, එහෙම නැත්නම් ආශ්චර්ය ගෙනල්ලා රට අවුරුද්දෙන් දෙකෙන් ගොඩ දාලා සංවර්ධිත රටක් කිරීම පිළිබඳව අපිට අපේ ජීවිත කාලය තුළ විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා, විශාල කතා ගොඩක් අහලා තියෙනවා. හැබැයි අවසාන වශයෙන් වෙලා තියෙන්නේ රට දිනපතා ණයට කාලා ඒ ණය ගෙවා ගන්න තව ණය අරගෙන ඒ ණය උගුලේ හිර වෙලා දැන් අලුත්ම ජනාධිපතිවරයා ඒක නිකන් අපි ණය වුණා වගේ, රටේ මිනිසුන්ගේ පාලනේ වැරද්දක් නිසා වුණා වගේ, අර දේශපාලඥයෝ සියල්ල නිවැරදිව කළා රටේ මහ ජනතාව වැරද්දක් කරා වගේ කියලා හිතාගෙන දැන් ඒක අපිට දමලා ගහන්න සූදානම් වෙලා තියෙනවා. ඒ අතර පාර්ලිමේන්තුවකුත් තියෙනවා, අපේ නියෝජිතයෝ, මහජන නියෝජිතයෝ කියලා ඒගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලොත් අත උස්සන්න බලාගෙන ඉන්නවා ඕනෑම ගේන එකකට මේක තමයි විසඳුම කියලා. ඉතින් මෙන්න මේක සම්බන්ධයෙන් අපි මේ ප්‍රශ්න 10 අහන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් වඩා මේකට අත උස්සන්න බලාගෙන ඉන්න අපේ මහජන නියෝජිතයන්ගෙන්. මොකද අපිට රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ඒක අහන්න බෑ. ඔහු මහජන නියෝජිතයෙක් නෙවෙයි. ඔහු මේ ක්‍රමයේ ඇතුලේ අර එකතු කරගත් අගේ වටිනාකම නිසා පාර්ලිමේන්තු ගිහිලා ජනාධිපති වුණාට ඔහු කවුරුත් පත් කරේ නෑ. එදා අවාසනාවකට අපිට එතුමාගෙන් මේක අහන්න බෑ. නිසා අපි අහන්නේ එහෙම අපි පත් කරමු මහජන නියෝජිතයන්ගෙන්. මේ ප්‍රශ්න 10ට අඩු ගානේ අපිට උත්තර නොදුන්නත් ඕගොල්ලෝ උත්තර කල්පනා කරාද? ඉතින් මේ ප්‍රශ්න 10 ඇතුලේ අපි කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටපාලනය කරනවද, එහෙම නැත්නම් අපිපත් කරගත්තේ නැති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෙක් දාලා රටපාලනය කරනවද කියන දෙක තමයි අපිට දැනට බේරගන්න බැරි කතා දෙකකට තියෙන්නේ. නමුත් ඒ දෙන්නම නියෝජනය කරන්නේ රටේ මිනිසුන් නෙවෙයි කියන එකයි අපිට පේන්නේ. පාර්ලිමේන්තුවේ කරන කතා ගත්තත්, සමහර උද්වේගයන් ගත්තත්,
එතුමාගේ කතාවල සම්පූර්ණයෙන් තියෙන්නේ අපි මේ මම මේ රටේ උඹ ගණන් ගන්නෑ, මට උඹේ වැඩක් නැහැ, මම අරක කරනවා මේක කරනවා මම මේක කරනවා. හැබැයි පාර්ලිමේන්තුව බලාගෙන ඉන්නවා, නැත්තම් විහිළු කරනවා. ඒතර මේ එකඟතා සියල්ල ජනාධිපතිවරයාගේ ඔළුවේ තියෙන්නේ. ජනාධිපතිවරයාගේ ඔළුවේ තියෙනවා කියලා අපි හිතාගෙන හිටියට එයාගේ ඔළුවේ නෙවෙයි මේක තියෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ගෝලීය ආර්ථිකය පාලනය කරන කට්ටියගේ ඔළුවේ තියෙන්නේ. ඒගොල්ලෝ මොනවා කරත් ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒගොල්ලන්ගේ ක්‍රමවේදය මේ රට තුල ස්ථාපිත කරන්න තමයි. ඒක තමයි ඒගොල්ලොන්ව පත් කරලා තියෙන්නේ. හැබැයි අඩුම තරමේ අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියා හෝ නොගියා අපේ රටේ මිනිස්සු වෙනුවෙන් ඒගොල්ලෝ එක්ක කතා කරන කෙනෙක් අපිට අවශ්‍ය වෙනවා. අපේ රටේ මිනිස්සුන්ගේ උවමනාවන් වෙනුවෙන් ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන පාර්ලිමේන්තුවක් අපිට අවශ්‍ය වෙනවා. දැන් අපිට ඒ දෙකම නැහැ. ඇත්තටම ඒක තමයි මේ ප්‍රශ්නේ සැබෑ ස්වરૂපය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ රටේ මිනිස්සු පිළිබඳව එහෙම හැඟීමක් ඇති කරගන්න උවමනාවක් නැහැ. නිසා ඔහුව පත් කරපු ජාත්‍යන්තරයේ උවමනාවත් එක්ක වැඩ කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් තියෙන්නේ මිනිසුත් එක්ක තරහක්. ඒගොල්ලෝ පත් කරපු ප්‍රතිපත්තියට විරුද්ධව හිටපු විරුද්ධ පක්ෂයේ කෙනෙක්ව තමන්ගේ නායකයා විදිහට පිළිගන්න වෙලා තියෙනවා. ඒගොල්ලෝ පත් කරපු නායකයාව එලවලා තියෙනවා රටින්. එතකොට එහෙම එලවපු මිනිසුත් එක්ක තරහට ඕනෑ දෙයක් කරන්න ඉඩ දීලා දැන් කරගනින්න කියලා වගේ එකක තමයි ඉන්නේ. ඉතින් මේක ඇතුලේ අපි නැවත රටේ මිනිස්සු විදිහට අර මිරකල් එක වෙනකම් බලාගෙන ඉන්නවා. රයිට්, රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු දෙකකින් මේක දිව්‍ය ලෝකේ කරයි. මෙහෙම දිව්‍ය ලෝක බලාගෙන තමයි අපි මෙච්චර කල් මේ ණය උගුලි හිර වුණේ. ඒ නිසා අපි රටේ මිනිස්සුන්ටත් කියනවා කරුණා කරලා මේ කොන්දේසි පිළිබඳව එකින් එක සාකච්ඡා කරන්න පටන් ගන්න. තමන්ට මේ කොන්දේසි ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා සාකච්ඡා කරන්න. මම එක උදාහරණයක් කියන්න. අපි දන්නවා ETF එක, EPF එක. මේක ජීවිත කාලයක් ඇතුලේ අපේ රටේ මිනිස්සු එකතු කරන්නේ අවසාන කාලයේ තමන්ට හවුහරණක් නැති වුණාම ජීවත් වෙන්න ක්‍රමයක් සැලසුම් කරලා. ඒතර රටට සැලසුමක් තිබෙන්නේ නැති වුණාට මිනිසුන්ට සැලසුමක් තියෙන නිසා තමයි මිනිස්සු එහෙම එක තැනකට යන්නේ. එහෙම නැත්නම් තමන්ගේ දුවව බැඳලා දෙනකොට ඒකට දෑවැද්දට දෙන්න. එහෙම නැත්නම් ගේ ඉතුරු ටික හදලා කුලියට දෙන්න. තමන්ගේ අවසාන කාලේ තමන්ට ආදායමක් නොලැබුණාම ආර්ථිකය හදාගන්න තමයි මේක තියාගෙන ඉන්න මිනිස්සු තමන්ගේ හැම වැටුපෙක්ම යම් කොටසක් දීලා. ඒතොර දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ඒක අපිට වැඩක් නැහැ. අපි ඒක ගන්නවා. මේකේ සරල අර්ථය අපි ඒක ගන්නවා. ඒක කොටස් වශයෙන් අපි ගන්නවා. දැන් ඒක අපි ළඟ නේ තියෙන්නේ. ඒක කොටස් වශයෙන් අපි ගන්නවා. එතකොට දැන් බංකොලොත් වෙන්නේ රට විතරක් නෙවෙයි අපේ රටේ මිනිස්සුත් බංකොලොත් වෙනවා. අඩු ගානේ මේක සම්බන්ධයෙන් මිනිස්සුත් එක්ක සාකච්ඡාවක්, සමාජ සම්මුතියක් නැහැ. අඩු ගානේ මේක කරපන් කියලා පත් කරපු ජනාධිපති කෙනෙක් හෝ පාර්ලිමේන්තුවක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අඩු ගානේ මේ දේවල් කරන්න නම් මිනිස්සුන්ගේ මැන්ඩේට් එකක් තියෙන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් රටේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ ෆීල් එක, මේ රටේ මිනිස්සුන්ගේ හැඟීම තේරුම් ගන්න බැරි වෙනවා. රටේ මිනිස්සුත් සමහර වෙලාවට මේක විසඳෙයි කියලා බලාගෙන ඉඳලා මීට වඩා අමාරුක වැටෙනවා. ඉතා පැහැදිලි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරන්නේ ලෝකයේ රටක් බංකොලොත් වෙලා හොම්බෙන් එනගෙන වැටුනොත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ගේ ක්‍රමය පිළිබඳව. ඒ නිසා ඒගොල්ලන්ගේ ක්‍රමය විසින් ඒ ගත්ත ණය ටික ආපහු ගන්නාතුරු පඹයක් විදිහට හරි ඒක කෙලින් කරනවා. අවසාන වශයෙන් ඒ රටේ තියෙන සම්පූර්ණ රීරිමාංශෙම හූරගෙන හරි ඒගොල්ලන්ගේ ණය පියවා ගන්නවා. මෙන්න මේ තමන්ගේ ඌ කණ්ඩායමේ ණය පියවා ගැනීමේ අභිලාෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේ රටට වැටෙන්න දෙන්නේ නැහැ වගේ එකක් කරනවා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. අපි වැටෙන්නේ මේ විදිහට නෙවෙයි, රටක්ම නැති වෙලා වැටෙන්නේ. ඒ නිසා අපිට අපේ රටේ අර්ථයන්ගෙන් ගනුදෙනු කරන, අපේ රටේ මිනිසුන්ගේ හැඟීමෙන් ගනුදෙනු කරන නියෝජිතයෝ අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියන්නේ මේ ප්‍රශ්න 10 ගැන හිතන්න, හිතලා මේවට උත්තර හොයාගෙන ඡන්දේ දෙනවද නැද්ද, ඉස්සරහට මොකද්ද කරන්නේ, තමන්ගේ තමන්ව පත් කරපු මහජනතාවට කොහොමද වග කියන්නේ කියන කාරණාව පිළිබඳව අවබෝධයෙන් වැඩ කරන්න කියන ඉල්ලීම තමයි අපි කියන්නේ. මම මහින්ද ජයසිංහ වෘත්ති සමිතිය එකමුතුව වෙනුයි. අපි දන්නවා අපේ රටේ 2,20,00,000 වෙච්ච ජනතාවට උන්ගේ ජනතාවගේ නියෝජිතයෝ තමයි පාර්ලිමේන්තුව ඉන්නේ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ අපේ රටේ ජනතා නියෝජිත ආයතන වලින් ඉහළම ආයතනය. පාර්ලිමේන්තුව ඇතුලේ තමයි රටේ ජනතාවගේ
ජීවිත පිළිබඳව තීන්දු තීරණ ගන්න. එනිසා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 2020 අගෝස්තු 5 වෙනිදා තේරීපත් වෙච්ච මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැන් ඒ ජනවරම තියෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්, වෙනම තර්කයක්. කෙසේ වෙතත් ඔවුන් තමයි දැන් රටේ ජනතාව නියෝජනය කරන ආයතනය. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට ලයිට් කණු වගේ, එහෙම නැත්නම් උඩින් කවුරු හරි මෙහෙවන රූකඩයක් වගේ වැඩ කරන්න මේ මන්ත්‍රීවරුන්ට අයිතියක් නැහැ. ඔවුන් තීන්දුව తీරන ගත යුතු වන්නේ, ඔවුන් ඕනෑම දෙයකට අත එසවිය යුතු වන්නේ රටේ ජනතාවගේ අනාගතය ගැන හිතලා. ඒ නිසා තමයි අපි මුළු රටේම ජනතාව වෙනුවෙන් මේ 2,20,00,000 වෙච්ච ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව විතරක් නෙවෙයි සමස්ත ජනතාව වෙනුවෙන් අපි මේ ප්‍රශ්නාවලිය මේ මන්ත්‍රීවරුන්ට යොමු කළේ. මේ ප්‍රශ්න 10 මේ මන්ත්‍රීවරුන්ට යොමු කරන්න තීරණය කළේ. මොකද අපි දන්නවා මේ මන්ත්‍රීවරු බහුතරයක් එහෙම විචාර බුද්ධියකින් වැඩ කරන අය නෙවෙයි. ඔවුන් කවුරු හරි කියන විදිහට කාගැරුවමනාවකට උඩින් එන නියෝගයකට අත ඔසවන පිරිසක්. එහෙම වෙන්න මේ මොහොතේ අයිතියක් නැහැ. IMF කොන්දේසි මත මේ රට ඉදිරියට යනවා කියලා කියන්නේ මේ රටේ සමස්ත ජනතාවට බලපාන බරපතල තීන්දුව తీරන ගන්න ඉදිරියේදී සිදුවෙනවා. ඒ නිසා තමයි අපි මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කර මේ ප්‍රශ්න 10 අපි අවධාරණය කරන මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා 225 දෙනාටම මේ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා හිතලා මතලා තමයි ඔවුන් මේ විවාදෙන් අනතුරුව ඡන්ද විමසීම පැත්තට එහිදී කටයුතු කළ යුතු වන්නේ. එම නැතුව රූකඩ වගේ වැඩ කරන්න ඔවුන්ට කිසිදු අයිතියක් නැහැ. අපි දන්නවා අතිශය දැවැන්ත ආර්ථික අර්බුදයක අපේ රට තිබෙන්නේ, අතිශය බරපතල ආර්ථික අර්බුදයක අපේ රට තිබෙන්නේ. ඒ අර්බුදය තව තවත් උඩුදුවනවා මේ කොන්දේසි මත ඉදිරියේදී තීන්දුව తీරන ගත්තොත්. ඒ නිසා අපි අවධානය කරන අපේ රටේ සියලු මන්ත්‍රීවරුන්ගෙන්, අපි ඉල්ලා සිටින සියලු මන්ත්‍රීවරුන්ගෙන් මේ ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් හිතලා මතලා ඔවුන් ඉදිරියේදී කටයුතු කළ යුතුයි කියලා අපි අවධානය කරනවා. එම කරයි කියලා සමස්ත ජනතාව වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා. බොහොම සුදුයි. ධම්මික මුණසිංහ, කම්කරු වර්ගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්. අපි දන්න වර්තමාන අනුප්‍රාප්තික ජනාධිපති නරේල් වික්‍රමසිංහ මේ වෙනකොට ජාත්‍යන්තර මුල් අරමුදලේ ඒජන්තයෙක් විදිහට තමයි ලංකාවේ කටයුතු කරන්නේ. ඉතින් දිගින් දිගටම මේ රටේ ආර්ථික අර්බුදයක් ඇවිල්ලා මේ රට බංකොලොත් වෙද්දී මේ රටේ ජනතාව ඉල්ලුවේ එක දෙයක්. IMF යන්න කියලා නෙමෙයි ඉල්ලුවේ. මේ රටේ ජනතාව වෘත්තීය සමිති ඉල්ලුවේ මේ රටේ ජනතාවගෙන් හොරාකාපු සල්ලි නැවත අත්පත් කරගන්න කිව්වේ පහුගිය කාලේ ගත්තොත්. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොටත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙච්ච මේ රටින් පිට ඩොලර් බිලියන 53ක වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවට ඒව ගෙන්න ගන්න ඒව මේ ආර්ථිකයට එකතු කරගන්න වැඩ පිළිවෙලක් නැහැ. ඒ වගේම අලුතෙන් ගත්තොත් එක්ස්ප්‍රස් පර් නැව්කාව. ඒකේ ඩොලර් බිලියන 10ක්. මේ IMF එකෙන් දෙන්නේ ඩොලර් බිලියන 2.9ක්. එතකොට ඒවා අත්පත් කරගන්න වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් එහෙම තියෙන වෙලාවක තමයි මේ IMF එකට ගිහිල්ලා මේ බරපතල ජනපීඩක කොන්දේසි අනුගමනය කරන්නේ. ඉතින් අපි අහලා තියෙන එක තමයි ජාත්‍යන්තර මුල් අරමුදල පොදුවේ ඕනෑම රටකට, ඒ කියන්නේ IMF එකෙන් ණයක් දෙනවා නම් ලෝකේ ඕනෑම රටකට ඔවුන් ඒ කොන්දේසි පොදු කොන්දේසි කීපයක් තියෙනවා. ඒ කොන්දේසි තමයි බදු ඉහළ දාන එක. ඒ වගේම පොලි අනුපාතික ඉහළ දැමීම. ඒ වගේම පෞද්ගලීකකරණය. ඒ වගේම සමහර නීති රීති ඉහිල් කරන එක. මේ පොදුවේ ගත්තොත් මෙන්න මේ කරුණුත් එක්ක තමයි ඕනම රටක ජාත්‍යන්තර මුල් අරමුදල ණය දෙද්දී තියෙන කොන්දේසි. ඉතින් අපි දන්නවා මේ කොන්දේසි වලට යටත්ව දැනටත් යම් යම් ක්‍රියාමාර්ග කරන්න පටන් ගන්න තියෙනවා. නීති රීති ඉහිල් කරන්න, දැන් ATA වගේ පනත් ගේනවා, විශ්‍රාමයට කප්පාදු කරන්න සූදානම් වෙනවා, රාජ්‍ය ආයතන විකුණන. ඉතින් ඒ නිසා මේක බරපතල තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර මුල් අරමුදල පුරවකතරණය කරනවා 2028 වෙද්දී ලංකාව 2019 තිබුණු තැනට ගෙනියන්න තමයි පුරවකතරණය කරන්නේ. දැන් අපි ගත්තොත් 2019 තිබිච්ච තත්ත්වය තමයි දලදේශීය නිෂ්පාදයේ ඩොලර් බිලියන 89යි. ඒ වගේ මේක පුද්ගල ආදායම තිබුණේ ඩොලර් ඇමරිකානු ඩොලර් 4000යි.
ද මේක 2028 දී තමයි තව අවුරුදු ගානකින්. එතකොට එහෙම තමයි මේක කියන්නේ. එතකොට මෙතන නොකියන එක තමයි දැනට තියෙන ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 58ක්. 2028 කිය 2028 වෙද්දි මේක 69.8 දක්වා වැඩි වෙනවා. ඉතින් මේක බරපතල කාරණයක්. මේ රටේ ජනතාව කබලෙන් ලිපිට වැටෙන තත්වයකට තමයි තියෙන. අපි දන්නවා ග්‍රීසිය, ආජන්ටිනා වගේ රටවල් IMF එක හරහා ණය අරගෙන කඩා වැටුණා. ග්‍රීසියේ මුදල් ඇමති යානිස් වරපකිස් එක වෙලාවක කියනවා ග්‍රීසියට ණය දීලා බේරගන්න කටයුතු කර යුරෝපේ කියලා. ඉතින් ඒ වගේ තමයි මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදු මෙදිහත් වෙන්නේ. ඒ වගේ අපි දන්න ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් IMF එක බාරගත්තේ නැහැ එක වෙලාවක. ඔවුන් චෝදනා කරලා ඔවුන්ගේ කොන්දේසි සහ ණය බාරගන්න නැති තැනකට පත් වුණා. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා වෘත්ති සමිති ව්‍යාපාර විදිහට අපි ශක්තිමත්ව එකමත් ඒකට මේක සම්බන්ධයෙන් ඉන්නවා. මේකට විරුද්ධව මේ රටේ ජනතාව මේක තේරුම් අරගෙන මේක ඔබගේ පොකට් එකට තමයි මේකෙන් වදින්නේ. ඒක බරපතල තත්වයක්. මේකේ ප්‍රතිවිපාක තව මාස දෙක තුනකින් අපිට ලැබෙන්න නියමිතයි. ඒ මොහොතේ අපි හඬා වැළපිලා වැඩක් නැහැ. ඒ නිසා මේකට රිහිව පුළුල් ඒකාබද්ධ දර්ගලයක් වෙනුවෙන් අපි එකතු වුමු කියන යෝජනාව කරනවා. බොහොම ස්තුතියි. මම නිශාන්ත රණවීර, වෘත්ති සමිතිය එකමුතු වෙනුවෙන් අද රනිල් වික්‍රමසිංහ මේ රටේ කිසිදු ජන වරමක් නොමැති ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කෝලම් අඩුවක් කරගෙන ඔහුට ඕන ඕන ආකාරයට මේ රටේ ජනතාවගේ ජන ජීවිතේ පීඩාවට ලක් කරනවා. අපි දන්නවා මේ වෙලාවේ IMF උගුලත් එක්ක රනිල් වික්‍රමසිංහ මේ රටේ අත තියලා තියෙන්නෙම මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ අර්ථසාධක අරමුදලට. ඔහු අනිකුත් ක්ෂේත්‍රවල බැංකු අනිකුත් ක්ෂේත්‍ර කඩාවැටීම පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් රනිල් වික්‍රමසිංහ අහනවා දැන් විකල්පයකට තියෙන්නේ මට මේකේ තියෙන සල්ලි ටික ගන්න එක විතරයි. හරියට රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ හැසිරෙන්නේ අර ගෙදරක ඉන්න බීමත් බේබදු පියෙක් වගේ. ඔහු බේබදු පියා ඉස්සෙල්ලාම තමන්ගේ අතර අහුවෙච්ච සියලුම දේපල ටික විකුණුවා. ගෙදර තියෙන බඩුමුට්ටු ටික විකුණුවා. දැන් අර අහිංසක දරුවෝ අර මේ රුපියල් 2 එකතු කරලා දාගෙන හදාගත්ත කැටේ කඩනවා වගේ වැඩක්. අවුරුදු ගාණක් ජීවිත කාලය පුරාම දුක් විඳලා මාසෙට ගාණක් ඉතුරු කරගත් අර්ථසාධක අරමුදල මේක මංකොල්ල කන්න රනිල් වික්‍රමසිංහට තියෙන අයිතිය මොකද්ද කියලා අපි අහනවා. රනිල් වික්‍රමසිංහ මේ අර්ථසාධක අරමුදල මංකොල්ල කන්නේ කාගේ අවසරය අරගෙනද? මේ රටේ ජනතාවගේ අවසරය රනිල් වික්‍රමසිංහට දුන්නද? රනිල් වික්‍රමසිංහ මේ රටේ අර්ථසාධක අරමුදල මංකොල්ල කනවට වඩා අපි කියනවා කරුණාකර මේ රටේ අහිංසක දුක් විඳපු ජනතාව එකතු කරපු සල්ලි ගන්නවට වඩා අර රාජපක්ෂවරු හොරකම් කළා කෝටි 38,000ක් පැනම පත්‍රිකාවල තියෙනවා කියලා එලිකරේ විදේශ මාධ්‍ය අපි නෙමෙයි කිව්වේ, මේ රටේ ජනතාව නෙමෙයි කිව්වේ, විදේශ මාධ්‍ය කිව්වා. නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරු නඩේසම් ළඟ නමින් කෝටි 38,000කට වැඩි මුදලක් පැනවා පත්‍රිකාවල තියෙනවා කියලා. ඒ එක දණක් විතරයි. මේ හොරකම් කරපු සල්ලි අරගන්න කියලා අපි රනිල්ට කියනවා. මේ රට හදන්න ඕන නම්, මේ රටේ ආර්ථිකය හදන්න ඕන නම්, මේ රටේ සල්ලි ටික මේ රටින් ගෙනිච්ච ඩොලර් ටික ගන්න කරුණාකර මේ අහිංසක ජනතාවගේ අර්ථසාධක අරමුදල වලට තියන්න එපා කියලා. ඒ වගේම අපි අහනවා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගෙන්ම ඔබ අනුමත කරනවද මේ රටේ ජනතාවගේ මේ අර්ථසාධක අරමුදල් හුරා කන මංකොල්ල කන වැඩේට ඔබ මේකට නිහඬව අත උස්සනවා නම් අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි යෝජනා 10ක් ඉදිරිපත් කළා තියෙනවා. කරුණාකර මේ යෝජනා 10ට ප්‍රසිද්ධිය ඔබ පිළිතුරු දෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි ජනතාවට කියනවා මේ අයත් මේ රනිල් වික්‍රමසිංහගේ මංකොල්ල කෑමේ වැඩපිළිවෙලේ ඉන්නේ. ඒ නිසා ජනතාවට අපි කියනවා තමන් දුකසේ උපයාගත් අර්ථසාධක අරමුදල අත තියන්න දෙන්න එපා. අර එදා අර්ථසාධක අරමුදල ඉස්සෙල්ලා මත තියන්න ගත්තේ මහින්ද රාජපක්ෂ. එදා අපේ අහිංසක තරුණයෙක් රොසෙන් චාමක නිදහස් සැලඳ කලාපයේ තමන්ගේ ජීවිතය පූජකල රැකගත්තා. ඒ නිසා අපි තමුන්වහන්සේලාට කියනවා අනාගතයේ දවසක ඔබ ගෙදර යනකොට ඔබගේ මුදලෙන් 50%ක්වත් ඔබේ අතර හම්බෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මේ සල්ලි ටික ගන්නවා. ඒ නිසා ඒකට ඔබ ඉඩ දෙනවද කියලා අපි අහනවා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය, ඒ වගේම වෘත්තීය
පෞද්ගලික සේවාවල සියලුම සේවක සේවකයන් අපි අහනවා මේකට ඉඩ දෙනවද කියලා. ඒ නිසා අපි යලිත් වතාවක් මතක් කරනවා අපි වෘත්ති සමිතිය එකමුතු විදියට මෙරට දෙවැන්ත වෘත්ති සමිති බලවේගය හදලා තියෙනවා. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ සහ අනිකුත් ඇමතිවරු එකතු වෙලා මෙරට ජාතික සම්පත් විකුණන වැඩපිළිවෙල වේගයෙන් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ඒකට එරෙහිව වැඩ කටයුතු මේ වෙනකොට ඉතාමත් වේගෙන් අපිත් පටන් ගන්න තිබෙනවා. අපි හැප්පිලා බලන්න ලෑස්ති. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අපි කියනවා මෙරට ජනතාව පෙළගස්සනවා, විශේෂයෙන් මේ අර්ථසාධක අරමුදුල අත එක රනිල්ට අර ගෝඨාභය ගියා වගේ නෙමෙයි ඊට වඩා වැඩි වේගයකින් යන්න සිද්ධ වෙනවා. මේ රටේ අර්ථසාධක අරමුදලේ සියලුම සමාජික සමාජිකාවන් අපි පෙළගස්සනවා රනිල්ට විරුද්ධව, පාර්ලිමේන්තුවට විරුද්ධව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ 225 දෙනාට විරුද්ධව අපි පෙළගස්සනවා කියලා මේ වෙලාව මතක් කරමින් කරුණාකරලා මේ අර්ථසාධක අරමුදල අත තියන්න එපා. ඒ වගේම අවසාන වශයෙන් අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගේ මුදලෙන් යැපෙන, මේ රටේ ජනතාවගේ මුදලින් කන, මේ රටේ ජනතාවගේ මුදලින් දරුවෝ පෝෂණය කරන, මේ රටේ ජනතාවගේ මුදලින් තමගේ ඥාතීන් පෝෂණය කරන මේ 225 දෙනා මේ අර්ථසාධක අරමුදල අත තියන් ලෑස්ති වෙනවා. මෙරටේ ජාතික දේපළ විකුණන ලෑස්ති වෙනවා කරුණාකරලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙම නැත්නම් ජනතාව ඉදිරියට අපි මේ ප්‍රශ්න අරගෙන ගිහිල්ලා තමුන්නාන්සලාගේ ওই මන්ත්‍රීවරුන්ගේ නම් කියලා, නම් වශයෙන් නම් කියලා අපි කියනවා මෙන්න මේ අය තමයි මේ අපරාධය කළේ. එතකොට ගම්වලට ආපහු වතාවක් තමුන්නාන්සලාට එන්න පුළුවන්ද බැරිද කියන එක මතක් කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මම වසන්ත සමරසිංහ වෘත්ති සමිතිය එකමුතුව වෙනුවෙන් අද අපි මේ ජනමාධ්‍ය හමුව පවත්වලා රටට කියන්නේ මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ විවාද වෙමින් තිබෙන IMF ගිවිසුම පිළිබඳව අපේ අදහස තමයි අපි රටට කියන්නේ. එතන අපි ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. මොකද අපි දන්නවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරපු ප්‍රශ්නාවලිය මේ අද සාකච්ඡා වෙන හෙට සම්මත කරන්න නියමිත පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන නියමිත මේ IMF ගිවිසුම පිළිබඳව අපේ බොහෝ සහෝදරවරු ප්‍රශ්න කළා. මේ ගිවිසුම ගේන්න තිබුණේ පාර්ලිමේන්තුවේ අස්සම් කරන්න කලින්, ණය ගන්න කලින්. හැබැයි එහෙම ණය ගන්න කලින් ඒගොල්ලෝ ගිවිසුම ගෙනාවෙන්නේ නැහැ. එතකොට මොකද කරේ? ඒ වෙනුවට දැන් ණය අරගෙන දැන් මේ ගිවිසුම මොකටද ආපහු පාර්ලිමේන්තුවේ සම්මත කරන්න යන්නේ? ඔබ දන්නවා දැන් රනිල් වෙනද ජනාධිපතිරේ පාර්ලිමේන්තුන වගේ නෙමෙයි දැන් සතියකට සැරයක් විතර පාර්ලිමේන්තුන හැම සැසිවාරයකම රනිල් පාර්ලිමේන්තුන ඇයි? රනිල්ට වෙන යන්න තැනක් නැහැ. මොකද කොහොමත් රනිල් දන්නවා රනිල් ඉතිහාස ගහපු කයිවාරුයි දැන් ගහන කයිවාරුයි ඔක්කොම මහ පොළොවේ පළ කරන්න කියපුවාම තියෙන ප්‍රශ්නේ. තව සති දෙකකින් රනිල් පත්තල අවුරුද්දයි. අපි අහනවා අපේ රටේ ප්‍රශ්නේ පටන් ගත්තේ ඩොලර් නිසා. රටට විදේශ විනිමය ප්‍රශ්නයක් තිබුණි. සා දැන් අවුරුදු දෙකක් යනකොට ඔය ආර්ථික ඔස්තාර් කියලා කියන මේ කයිවාරු පප්පා මොකද්ද ඩොලර් ගේන්න හදපු වැඩපිළිවෙල? රටේ ඩොලර් සංචිත වැඩි කරන්න හදපු වැඩපිළිවෙල, රටේ ඩොලර් ණය ගෙවන්න හදපු වැඩපිළිවෙල, එහෙම එකක් හදලා නැහැ. ඒ වෙනුවට මොකද රනිල් කරන්නේ? 15-18 කාලේ ඩොලර් මිලියන 13,250ක් වැඩිම පොලියට ණය ගත්ත රනිල්, හම්බන්තොට වරාය විකුණලා විකුණපු සල්ලිත් පිල්ලි ගහපු රනිල් ඊයේ දැන් දවස් 3කට කලින් කොළඹ වරායේ අක්කර 13ක් විකුණනවා. කොළඹ වරායේ හදවත වගේ කොටස ජැටි 4ම හයිවේ එක ගුවන් පාලම ඇවිල්ලා වැටෙන තැන තියෙන ජැටි 4ම එකතු කරන තැන අක්කර 13ක් හොර රහසෙ විකුණනවා. එතන මේ රනිල් අපි අහනවා රට හදන්න මේ IMF ගිවිසුම අස්සම් කරලා කරලා ක්‍රියාත්මක කරලා තියෙන වැඩපිළිවෙල මොකක්ද? රනිල් අවුරුද්දක් ඇතුලේ රට කොට දාන්න කරපු එක වැඩක් කියන්නේ? රට ඇතුළට ඩොලර් සංචිත වැඩි කරන්න කරපු එක වැඩක් කියන්නේ? ඒ මොකක්වත් නැතුව දැන් පාර්ලිමේන්තුවේ IMF ඇග්‍රීමන්ට් එක අස්සම් කරපු ගිවිසුම ක්‍රියාත්මක වෙන ගිවිසුම සම්මත කරන්න යන මොකද්ද මේ කරන්නේ? මේකත් රනිල්ගේ කූට උපක්‍රමයක්. IMF එකට එකඟ වෙලා තියෙනවා මේයි අවසන් වෙනකොට දේශීය ණය ප්‍රතිවගතකරණය අපි සිදු කරනවා කියලා. මොකද එහෙම නැත්නම් විදේශීය ණය ප්‍රතිවගතකරණයට අදාළව තියෙන ජූනි ජූලි වල විදේශීය ණය ප්‍රතිවගතකරණය සිද්ධ වෙන්නේ නැහැ දේශීය ණය ප්‍රතිවගතකරණය කළේ නැත්තම්. එනිසා මේ ණය ප්‍රතිවගතකරණයට අදාළව ලංකාවේ පාර්ලිමේන්තුව එකඟයි කියලා ඡන්ද විමසලා පෙන්වන්න තමයි රනිල් හදන්නේ. එනිසා අපි මේ ප්‍රශ්න 10 ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. ඔබ එකඟ වෙන්නේ මේ රටේ බැංකුවල තියෙන මේ ඈත දුෂ්කර ගම්වල ඉඳන් තමන්ගේ දරුවා වෙනුවෙන් රුපියල් 2 එකතු කරලා බැංකුවල තියෙන ඉතිරි කිරීම් තැන්පතුවල තියෙන තැන්පත මුදල් ණය හැටියට ආණ්ඩුවට දීලා තියෙනවා. ඒ තැන්පත් මුදල් තියෙන තැන්පත්කරුවන්ගේ තැන්පත් අඩු කරන්න නම් අන්න ඔබට අත උස්සන්න පුළුවන්. 126ක් සේවක අර්ථසාධක අරමුදල භාරකාර අරමුදල අයිතිකාරයෝ මේ රටේ වැඩ කරන ජනතාව.
බිලියන 4000ක් ආණ්ඩුවට ණය දීලා තියෙනවා. 3500ක් සේවක අර්ථසාධක අරමුදල, 496ක් සේවක බාරකාර අරමුදල ආණ්ඩුවට ණය දීලා තියෙනවා. මේ සේවකයන්ගේ සල්ලි කපන්න නම් ඔබ අත උස්සන්නේ, ඔබට මේ ගිවිසුම සම්මත කරන්න අත උස්සන්න පුළුවන්. බැංකුවල තැන්පතු කපන්න, සේවකයන්ගේ අරමුදල් කපන්න, මෙරටේ ඉන්සූරන්ස් වල දාලා තියෙන සල්ලි, රක්ෂණ අරමුදල් ආයෝජනය කරලා තියෙන සල්ලි කපන්න, විශ්‍රාම ගිය මිනිස්සු පොලි ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල වගේම තමන්ට හිමි වෙච්ච අරමුදල් වලින් ගත්ත සල්ලි බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරලා තියෙනවා. මේවා කපන්න මේ ඔබ අත උස්සන්න යන්නේ. එනිසා අපි කියනවා ගිවිසුම කියවන්න. රනිල් IMF එකත් එක ගහපු ගිවිසුම කියවලා ඒ ගිවිසුම එකඟ වෙලා තියෙන එකඟතාවයන් අනුව මේ ණය කප්පාදුව හරහා සිදු කරන්න හදන මහා විනාශය මොකද්ද කියලා ඉස්සලා අඳුර ගන්න. එහෙම නැතුව මේකට අත උස්සන්න ලෑස්ති වෙන්න එපා. එනිසා 2015-19 කාලේ රනිල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කවුද හොරා කියලා අහනකොට විපක්ෂයේ ඉඳන් රනිල් හොරා කියපු පොහොට්ටුවේ සමහර මන්ත්‍රීවරු අද ඒ හොරත් එක්ක එකතු වෙලා මහ බැංකුව කඩපු හොරත් එක්ක එකතු වෙලා රටේ සියලු ජනතාවගේ ඉතිරි කිරීම, සියලු ජනතාවගේ අරමුදල්, මහා භාණ්ඩාගාරය ඇතුළු සියලු තැන්වල තියෙන මේ රටේ ජනතාවගේ සල්ලි ටික කොල්ල කන්න හදන මේ යෝජනාව සම්මත කරන්න හදන එක තමයි මේ IMF ගිවිසුම සම්මත කිරීම හරහා කරන්නේ. එහෙනම් මේකට විරුද්ධ වීම හැර ඔබට කිසි විකල්පයක් නැහැ. මේක යාපව මගහැරලා ඉන්න දෙයක් නැහැ. ඡන්දේ පාවිච්චි නොකර ඉන්න බෑ. වර්ධනය කරන්න බෑ. මේකට විරුද්ධ වෙන්න. ඔබ විරුද්ධ නොවනවා නම් ඔබ අත උස්සලා සම්මත කළොත් මේක රනිල් මේ රටේ මිනිස්සුන්ගේ මුදල් කපන්න අනුමැතිය ගත්තා කියලා IMF එකට පණිවිඩය දෙනවා. පාර්ලිමේන්තුව මේක සම්මත කරාට පස්සේ සිද්ධ වෙන්නේ අන්න රටේ අරමුදල් ආයෝජනය කරලා තින් නැත්තම් ණය ආරන්ති නාණ්ඩුව ණය කපන්න අවසරය ගත්තා කියලා රනිල් පණිවිඩය කියනවා. එනිසා අපි කියන්නේ මේ සිදු කරන්න යන අපරාධය සරල නෑ. ඒ මොකද 126ක් සේවකයන්ගේ සල්ලි සේවක අරමුදලේ තියෙනවා. ලංකාවේ ආණ්ඩුව මේ වෙනකොට මේ රට ඇතුලෙන් නරන්තර ණය ගත්තොත් එහෙම ට්‍රිලියන 16කට වැඩි බිලියන 16000කට ආසන්නයි. ඒ 16000න් 12800ක්ම තියෙන්නේ 12818ක් තියෙනවා බිලියන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ආයෝජනය කරපුවා. මේ 12817න් 8717ක් භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් තියෙනවා 4101ක්. එතන මේ 12818 තමයි කපන්න හදන්නේ. මේ 12818 කපනකොට ඒ කපන ප්‍රමාණය අනුව තමයි ආණ්ඩුව ජාත්‍යන්තර වරන්තෙන් ස්වෛරී බැඳුම් කරවල තියෙන ප්‍රයිවට් ලෙන්ඩර්ස්ලා එහෙම නැත්නම් පෞද්ගලික ණය දීපු අයගේ ණය කප්පාදු කිරීම සඳහා නැත්නම් හෙයා කට් එක බලාපොරොත්තු වෙන්න යන්නේ. ඒසයි ඉස්සලා දේශීය ණය කපන්න යන්නේ. ඒ මේ 12818 කොහොමද සංයුක්ත වෙන්නේ කියලා ගත්තොත් එහෙම මේ වෙනකොට ලංකා සේවක අර්ථසාධක අරමුදල දීලා තියෙනවා බිලියන 3500ක්. ඒ වගේම බාරකාර අරමුදල දීලා තියෙන සේවක බාරකාර අරමුදල දීලා තියෙනවා බිලියන 496ක්. ලංකා බැංකුව දීලා තියෙනවා බිලියන 1566ක්. ජාතික ඉතිරි කිරීමේ බැංකුව දීලා තියෙනවා බිලියන 961ක්. මහජන බැංකුව දීලා තියෙනවා බිලියන 906ක්. අනෙකුත් පෞද්ගලික බැංකුව බිලියන 2710ක්. මේ විදිහට ආණ්ඩුවට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර හරහා ණය දෙනවා. අපි එකක් අරන් බලමු. මොකද්ද රනිල් ඊයේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කියනවා බැංකුව වැටුණොත් කරන්න දෙයක් නැහැ, මං ඉස්සරහට යනවලු. අපේ රට වැට්ටුවේ මේ රටේ බැංකුවල තැන්පත් කරපු තැන්පත් කරුවොත් සේවක 126ක් සේවක අර්ථසාධක අරමුදලේ ඉන්න භාරකාරද මේ රට වැට්ටුවේ? මහා බැංකුව බැඳුම් කර වංචාවේ සිට මේ රටේ මහා ධනය හොරා කාලා කොල්ල කාපු මේ ධනය අය කරගන්න කටයුතු නොකර ඒ වෙනුවෙන් බොරු බේගල් ගගහ අදත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඇන්ටි කරප්ෂන් ඇක්ට් එක. අපි අහනවා උසාවි වල තියෙන නඩු අහනවද? නීතිපති ළඟ පරීක්ෂණ අවසන් කරපු නඩු අහනවද? මුදල් විසුද්ධි කරන පනතෙත් පොදු දේපල පනතෙත් තියෙන නඩු වල අධිචෝදනා ඉවත් කරගන්න උපදෙස් දීලා රනිලුත් බැඳුම් කර වංචාවෙන් නිදහස් වෙන උපදෙස් දීපු අය අපිට කියනවා අපි ගේනවල ඇන්ටි කරප්ෂන් බිල් එක. එනිසා මේ ඔක්කොම බොරු නාඩගම්. එනිසා මේ රට ඇතුලේ ජනතාවගේ අරමුදල් කොල්ල කන්න රනිල්ල රාජපක්ෂලා ගෙන යන ක්‍රියාමාර්ගය අනුමැතිය ගැනීමක් තමයි IMF ගිවිසුම අනුමැතිය ගැනීම හරහා මේ සිද්ධ කරන්න යන්නේ. එනිසා මේ අනුමැතිය කියලා කියන්නේ දේශීය ණය කප්පාදුවට. සාත උස්සනවා කියන්නේ අර්ථසාධක අරමුදල්, බාරකාර අරමුදල්, බැංකුවල තැන්පතු, රක්ෂණ තැන්පතු, පෞද්ගලික තැන්පතුළු සියලු දේවල්
කප්පාදු කරන්න අනුමැතිය ගත්තා කියන පණිවිඩය දෙන්න හදන්නේ නිසා මේකට වහාම විරුද්ධ වෙන්න කියන පණිවිඩයත් ඉල්ලීමත් අපි සියලු මන්ත්‍රීවරුන්ගෙන් කරනවා. එහෙම නොවනවා නම් අපි මේකට පක්ෂව ඡන්ද දීපු අය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරනවා. අපි බලමු මේ රනිල් මොකද්ද කරන්න යන්නේ. ආයෝජන ගේන්න වැඩපිළිවෙලක් නැහැ. ඩොලර් සංචිත හදන්න වැඩපිළිවෙලක් නැහැ. ඩොලර් මේ රටේ ආදායම් වැඩි කරන්න අපනයන ආදායම් වැඩි කරන්න වැඩපිළිවෙලක් නැහැ. ඒ වෙනුවට තියෙන ටිකත් විකුණ ගිහිල්ලා ජනතාවගෙන් කකා ඉන්න රනිල් අවුරුද්දක් යනකම් රටේ මිනිස්සුන්ගෙන් කකා රටවටේ රස්ති ආදුක ගා හිටියා මිස රට හදන වැඩක් හරි ඩොලරයක් හරි ගේන්න හදපු වැඩක් නැහැ. රනිල් දන්නවා ඡන්ද කල් දාන්නේ නිකන් නෙමේ, ඡන්ද තිබ්බොත් එම රනිල්ට හවහම යන්න වෙනවා. ඊළඟ නාණ්ඩුවක් පෙන්ෂන් ටික නැවැත්වුවාම රනිල්ට පාරේ හිඟා කන්න වෙනවා. කොහොමත් හිඟා කන්න වෙන්නේ නැහැ, හිරේ යන්න වෙනවා රනිල්ලට. එනිසා මේ අය මේ කරන්නේ ජනතාවගෙන් කකා බිවි ජනතාව තවදුරටත් අමාරුවේ දාන එක. අපි එක උදාහරණයක් අරන් මේක බලමු. සේවක අර්ථසාධක අරමුණ බිලියන 3500ක් ආණ්ඩුවට ණය දීලා තියෙනවා. භාරකාර අරමුණ 500යි 496ක් ණය දීලා තියෙනවා. බිලියන 4000ක් සේවක අර්ථසාධක අරමුණ භාරකාර අරමුණ ණය දීලා තියෙනවා ආණ්ඩුවට. දැන් මේකෙන් 10%ක හෙයා කට් එකක් කරනවා නම් ආණ්ඩුවේ සැලැස්ම ඇතුලේ තියෙන 141ක් කපන්න හදන්නේ. එතකොට සේවක අර්ථසාධක අරමුදල කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි. විශ්‍රාම වැටුපණක් නැති මිනිහට විශ්‍රාම ගියාට පස්සේ ජීවත් වෙන්න තියෙන කීයයි 250 මේ ඉතුරු කරන් තියෙන්නේ. ඒ නිසා ඒ ඉතුරු වෙච්ච සල්ලි ආණ්ඩුව ණය අරන් තියෙන ආපහු දෙන්නම් කියලා. දැන් මොකක්ද ආණ්ඩුව කියන්නේ? ණය ගත්තා දෙන්න විදියක් නැහැ, කපලා දානවා. අපි කියනවා ආණ්ඩුවට අයිතියක් නැහැ, රනිල්ලට රාජපක්ෂලාට අයිතියක් නැහැ, එහෙම තීරණ ගන්න. මේ සල්ලි මේ රටේ සේවකයන්. දැන් මොකද කරන්නේ? 10%ක් කැපුවා කියන බිලියන 400ක් කැපෙනවා. බිලියන 400ක් කැපෙනවා. ගණන් හදලා බලන්න හම්බන්තොට වරාය හදන්න බිලියන ගිය කීයද? 146යි. බිලියන 146යි. හම්බන්තොට වරායවල් 3ක් හදන සල්ලි කපන්න හදනවා සේවකයාගේ සල්ලි වලින්. තියෙනවද එහෙම 3ක් හදලා? වෙච්ච ණය වලින් රටේ සම්පත් හදලා තියෙනවද? දේපළ හදලා තියෙනවද? වත්කම් හදලා තියෙනව නැහැ. බිලියන 400ක් කැපුවාට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් සාමාන්‍ය සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි ණය හැටියට දීපු සල්ලි කැපුවට පස්සේ යම් සේවකෙක් මාධ්‍ය ආයතනවල ඔබ වෙන්න පුළුවන් වැඩ කරන කෙනෙක් විශ්‍රාම වෙනකොට ඔබට හම්බ වෙන ඔබේ EPF එක. දැන් ඔබට ලක්ෂ 50ක් තියෙනවා. ඔබේ ලක්ෂ 50 ඔබට තව මාස 3කින් ගන්න වෙන්නේ. හැබැයි මැයි මාසේ වෙනකොට ආණ්ඩුව කපනවා. කැපුවට පස්සේ අන්න මැයි අවසන් වෙනකොට ආණ්ඩුව කපන 10% ප්‍රමාණයේ බලපෑම අර මුදලේ ලක්ෂ 26ක් වෙන සේවකයන්ගේ ගිණුම් වලට සිද්ධ වෙන. මොකද බිලියන 4000ක් තියෙන සල්ලි ටික 3600ට අඩු කරන්න ඕනේ. එතකොට ලක්ෂ 26ක් ගිණුම් හිමියන්ගෙන් ඒ ප්‍රතිශතයට අනු අඩු වෙන්න ඕනේ. ලක්ෂ 50ක් තියෙන කෙනාගෙන් 10% කියලා කියන්නේ ලක්ෂ 5ක් අඩු වෙනවා. එයාගේ ගිණුම ලක්ෂ 45ට අඩු වෙනවා. එයා අගෝස්තු මාසේ නම් යන්න ඉන්නේ. එයාට ලක්ෂ 50ක් ගන්න තිබිච්ච එකට එයාට අගෝස්තු මාසේ හම්බෙන්නේ ලක්ෂ 45යි. තමන්ගේ සල්ලි ආණ්ඩුව කපන්න යන්නේ. ඕක තමයි සිද්ධ වෙන්නේ. බැංකුවල සල්ලි. ලංකා බැංකුව තමන්ගේ බිලියන 3400කට ආසන තැන්පතු කරුවන්ගේ. තැන්පතු වලින් බිලියන 1566ක් ආයෝජනය කරලා තියෙනවා සේවක භාණ්ඩාගාර බිල්පස්සා බැඳුම් කරවල. 10%ක් කපනවා කියලා කියන්නේ. බැංකුවේ සමස්ත තැන්පතු වලින් 50%කට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙන්නේ. ඒ අනුව 10%ක් කපනවා කියලා කියන්නේ සියලු තැන්පත් කරුවන්ගේ තැන්පතු මුදල් වලින් 50%ක් ආයෝජනය කරලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 20ක් තැන්පතු තියෙන කෙනාගෙන් 50%ක් කියන්නේ ලක්ෂ 10ක් ආයෝජනය කරලා තියෙනවා. ඒකෙන් 10%ක් කියන්නේ ලක්ෂයයි. ඒ අනුව ඔහුගේ ගිණුම ලක්ෂ 19ක් ලෙස තමයි සටහන් වෙන්නේ. මොකද ඔහුගේ සල්ලි වලින් ලක්ෂයක් කපනවා. ඒ නිසා මේක සරල තත්ත්වයක් නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගේ බැංකුවල තියෙන සල්ලි, මේ රටේ මිනිස්සු පෞද්ගලිකව ආයෝජනය කරපු සල්ලි, සේවක අර්ථසාධක භාරකාර අරමුදල් මේ රටේ මිනිස්සුන්ගේ ඉතුරු කිරීම, මේවා කපන්න කවුද ජනවරමක් දුන්නේ රනිල්ලට රාජපක්ෂලාට? එහෙම ජනවරමක් දීලා නැහැ. දැන් ඉන්නේ රනිල් කුලියට ගත්ත ජනවරමක. ඒ නිසා රනිල්ට ඡන්ද දීපු මිනිස්සු නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව වග කියන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කපන රනිල්ගේ මේ ප්‍රොජෙක්ට් එකට. ඒ නිසා IMF එකෙන් පඩි ගන්න මහ බැංකුවේ අධිපති, IMF එකෙන් විශ්‍රාම වැටුප් ගන්න භාණ්ඩාකාර ලේකම එකතු වෙලා රනිල් රාජපක්ෂලා එකතු වෙලා මේ රටේ මිනිස්සුන්ගේ ධනය කොල්ල කන්න හදලා, ඒ කොල්ල කාපු ධනය විතරක් නෙමෙයි දැන් ඉතුරු කරගත්ත සල්ලි ටිකත් කොල්ල කන්න ගෙන යන මේ වැඩපිළිවෙල වහාම නවත්තන්න ඕනේ. අන්න ඒ සඳහා පාර්ලිමේන්තුවේ ගන්න යන අනුමැතිය වහාම අනුමත කරන්න එපා, මේකට ඡන්ද දෙන්න එපා,
මේකට ඡන්දෙ දීමෙන් වැළකී සිටින්න එපා. විරුද්ධව ඡන්දෙ දෙන්න. ජනතාව මේකට විරුද්ධයි කියන පණිවිඩය දෙන්නේ නැතුව රනිල්ගේ පදයට IMF එකේ පදයට නටලා අද රටේ ජනතාවගේ අරමුදල් කප්පාදු කරන්න ඉතුරු කෙරින් තැන්පතු කප්පාදු කරන්න සේවකයන්ගේ මුදල් කොල්ල කන්න හදන මේ යෝජනාවට එකඟ වෙන්න එපා කියන ඉල්ලීමත් බලපෑමත් අපි කරනවා. එවෙනුවෙන් මේ රටේ අපි ජනතාවට කියනවා මේ IMF ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ රටට හොඳ නිසා නෙමෙයි, දේශීය ණය කැපීමේ අනුමැතිය ගන්න එකට එකඟ වෙන සියලු දෙනා ගැන ජනතාවට බලා ගන්න සිද්ධ වෙනවා. මේ රටේ වැඩ කරන ජනතාවට අපි කියනවා ඔබේ අරමුදල් කප්පාදු කරන්න, ඔබේ අරමුදල් කොල්ල ගන්න මේ ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව එකතු වෙන්න, අත්වැල් බැඳ ගන්න, වෘත්තීය සමිතිය එකමුතුව හැටියට මේ සටන අපි අඛණ්ඩව ඉස්සරහට අරයි යනවා. ඒ නිසා රට පුරා අපි ජනතාව දැනුවත් කරමින්, සම්මන්ත්‍රණ පවත්වමින්, උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් මුළු රටේම ජනතාව මේ ජනතා මුදල් කොල්ලට එරෙහිව පෙළගස්වනවා කියන පණිවිඩයත් අපි මේ වෙලාවේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට දෙනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්